රාජ්‍යමාත චාමර සම්පත් දසනායක ගමන් කරමින් සිටි රථය එක්වරම ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. මහියංගනය සිට ඇල්ල ප්‍රදේශය දක්වා එම රථය ධාවනය වෙමින් පැවති අතරතුරදී රථය මෙලෙස ගිනිගෙන ඇත්තේ. අද අලුයම 12:45 සිදු වූ මෙම අනතුරින් රාජ්‍යමාත්‍යවරයාට හෝ රියදුරාට කිසිදු හානියක් සිදු වී නැහැ. රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවටයි සැක පළ කරන්නේ. වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගොස් සිටි අඹු සැමි යුවලක් දියගිලී තිබෙනවා. ඔවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් වූ 30 හැවිරිදි ප්‍රදේශවාසියෙකු අනතුරුව දියට පැන ඇති අතර ඔවුන් 30 දෙනාම දියගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. දියේ ගිලී මිය ගිය අඹු සැමි යුවල තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. සැමියාගේ වයස අවුරුදු 28ක් සහ බිරිඳගේ වයස අවුරුදු 22ක් බවයි වාර්තා වන්නේ. සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තෙල්දිනිය මූලික රෝහල වෙත යොමු කර තිබෙනවා. තිරප්පනේ අලුත් පුංචි කුළුම ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදු වී තිබෙනවා. සිදු වූ අනතුරෙන් 3 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. අපරීක්ෂාකාරී රියදාවනය සහ බීමත් රියදාවනය අනතුරට හේතුව බව තිරප්පනේ පොලිසිය පවසනවා. වයස අවුරුදු 21ක් වූ කහට ගහ කොරටුව හක්මන ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඔහුගේ බාප්පා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පැරණි අමනාපයක් මත ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 46ක් වන අතර හක්මන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. අපේ දරුවා මෙතන ඊයේ බැනලා දිනනෝ. එයා ඇතුත් බැනලා. ඒකට රණ්ඩු වෙලා. මෙයයි ඇවිල්ලා. පියෙන් ඇල්ල ආපු ගමන් පියෙන් ඇල්ල මැරිලා වැටිලා තියෙන්නේ. එයාට මට කතා කරන්න වචන නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.